13 වෙනි සංශෝධනය අපමත පැටවුවේ බලෙන්. මන්ත්‍රීවරුන් හෝටල් වලට ගාල් කරලා ඔවුන්ගේ දින නොමැති අස්වීමේ ලිපි අරගෙන ඇඳිර නීතිය දාලා ජනතාව සිය ගණක් ඝාතනය කරලා තමයි 13 වෙනි සංශෝධනය අපේ රට හඳුන්වා දුන්නේ. ඒකෙන් අපේ ඒකීය රටේ පළාත් ආණ්ඩු 9ක් බිහි වුණා. නමුත් අපි රට ෆෙඩරල් වන එක වලක්වාගෙන ඇත්තේ ප්‍රධාන සාධක දෙකකින්. ඒකක් තමයි ජනාධිපතිවරයාගේ විධායක බලය පාවිච්චි කරන ආණ්ඩුකාරවරයා ප්‍රධාන ඇමති ඉහළින් සිටීම සහ සමගාමී ලැයිස්තුව. සමගාමී ලැයිස්තුව කියලා කියන්නේ ඒකේ තියෙනවා විෂයන් 36ක්. ඒ විෂයන් 36ක් පිළිබඳ නීති සදනකොට පළාත් සභාවලට මධ්‍යම රජයේ එකඟතාවය ගන්න ඕනේ. දැන් මේ ව්‍යවස්ථා සංශෝධනයට මේ වර්තමාන පාලකයෝ අනුකමුටු 6ක් හැදුවා. ඒ අනුකමුටු 6න් ප්‍රධානම වැදගත්ම අනුකමුටුව තමයි මධ්‍ය පර්යන්ත සබඳතා අනුකමුටුව. මධ්‍ය පර්යන්ත සබඳතා අනුකමුටුව කියලා කියන්නේ මධ්‍යම රජය සහ පළාත් රජය අතර තියෙන සම්බන්ධය පිළිබඳ අනුකමුටුව. ඒකෙන් තමයි තීරණය කරන්නේ රජයක් ෆෙඩරල් වෙනවාද නැද්ද කියලා. ඉතින් මේ ඉතාම වැදගත් ප්‍රධානම අනුකමිටුවේ සභාපතිවරයා හැටියට මේ ආණ්ඩුව පත් කළේ කවුද? මේ ආණ්ඩුව පත් කළේ බෙදුම්වාදී ප්‍රොට් සංවිධානයේ හිටපු සමාජික ත්‍රස්තවාදී සංවිධානයේ LTT ත්‍රස්තවාදී සංවිධානයේ දේශපාලන හස්තය වන ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්. ඒකෙන්ම අපිට තේරෙනවා මේ රජය රටේ ඒකීයභාවය ගැන මොනතරම් සැලකිල්ලක් දක්වනවාද කියලා. එයාගේ වාර්තාවේ පටන් ගන්න, එයාගේ වාර්තාව පටන් ගන්නේ ලංකාවේ ඒකීයභාවය, මේ රජයේ ඒකීයභාවය පළාත් සභාවල සඵලදායි කාර්යක්ෂමතාවයට තියෙන දැඩි බාධාවක් කියලා. ඊට පස්සේ සියලුම නිර්දේශ තියෙන ඊට පස්සේ අපේ ඒකීයභාවය විනාශ කරන දේවල්. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි උදාහරණයක් හැටියට ගත්තොත් දැන් වර්තමාන උතුරේ ඉන්න ප්‍රධාන ඇමති විග්නේශරන් දැත්ත වශයෙන් කියනවා නම් නාගදීපේ බුදු පිළිමයක් තියෙනවට විරුද්ධ වෙනවා. ඒ වගේම තමයි බුදු පිළිම ඉවත් කළ යුතුයි කියලා උතුරේ කිල් නොච්චියේ පෙළපාල යනවා. දැන් එයා හෙට නීතියක් ගෙනාවොත් එහෙම බෞද්ධ කටයුතු වලට විරුද්ධව හෝ ඕනම පළාතක ප්‍රධාන ඇමතියෙක් ගෙනාවොත් එහෙම නොමනා නීතියක් ජනාධිපතිවරයාගේ මේ විධායක බලය නියෝජනය කරන ආණ්ඩුකාරවරයාට පුළුවන් එය වළක්වන්නට හෝ එය ප්‍රමාද කරන්න. දැන් මේ ධර්මලින්දන් සිද්ධාර්ථන්ගේ ප්‍රථම නිර්දේශය තමයි ආණ්ඩුකාරවරයාගේ බලය රහිතකොට ආණ්ඩුකාරවරයාගේ තනතුර නාමික තනතුරක් කළ යුතුය කියන එක. ඒකම අපි තේරෙනවා එහෙමනම් පළාත් සභාවල තත්ත්වය කුමක් වේද කියලා. දෙවෙනි එක තමයි සමගාමී ලැයිස්තුව. උදාහරණයක් හැටියට දැන් නැගෙනහිර ඉන්න මුස්ලිම් ප්‍රධාන ඇමතිවරයෙක් ඉන්නවා නම් ඒ ප්‍රධාන ඇමතිවරයා නීතියක් ගෙනාවොත් එහෙම අවුරුදු 12න් 15 මුස්ලිම් දරුවන්ව ගැහැණු දරුවන්ව විවාහ කරගන්න අවසර දීලා නීතියක් ගෙනාවොත් එහෙම මධ්‍යම රජයට ඒක නවත්තන්න පුළුවන්. මොකද විවාහ සහ උපැන්න තියෙන්නේ සමගාමී ලැයිස්තුව නිසා. ඒ වගේම තමයි කුමන අභය භූමියේ අක්කර 500ක් සුද්ධ කරලා තට්ටු නිවාස ගහන්න ඕනේ කියලා මොකක් හරි නීතියක් ගෙනවොත් එහෙම ප්‍රධාන ඇමතිවරයෙක් අපිට පුළුවන් ඒක නවත්තන්න මධ්‍යම රජයට. මොකද පරිසරය තියෙන්නේ සමගාමී ලැයිස්තුව නිසා. ඒ වගේම තමයි අම්පාර දීඝවාපියේ අවට තියෙන පරිවාර චෛත්‍ය ඩෝසර් කරලා සුපර් මාකට් එකක් ගහන්න ඕනේ කියලා නීතියක් ගෙනාවොත් අපිට ඒක නවත්තන්න පුළුවන් මධ්‍යම රජයට නවත්තන්න පුළුවන්. මොකද පුරාවස්තු සහ නටබුන් තියෙන්නේ සමගාමී ලැයිස්තුව නිසා. දැන් මේ ධර්මලිංගම් සිද්ධාතන්ගේ දෙවෙනි නිර්දේශය තමයි සමගාමී ලැයිස්තුව අහෝසි කළ යුතුයි. ඉතින් එහෙමනම් මිතුරනි, සමගාමී ලැයිස්තුව අහෝසි කරලා ආණ්ඩුකාරවරයාගේ බලය රහිත කරලා ආණ්ඩුකාරවරයා නාමික තනතුරක් බාටපත් කළොත් මේ අපේ රටේ ඒකීය රටේ ස්වාධීනව ක්‍රියාත්මක කරන පළාත් ආණ්ඩු 9ක් ඇති වෙනවා. රට ෆෙඩරල් කරන එක කාටවත් නවත්තන්න බෑ. මිතුරනි, මම අවුරුදු 35ක් නාවික හමුදාවේ හිටියා. අවුරුදු 4ක් සිවිල් ආශ්‍රය බලකායේ හිටියා. මගේ මුළු ජීවිතයම කැපකලේ මේ ඒකීය රටක් හැටියට මේක පවත්වාගෙන යන්න. ඉතින් බලනවා නම් අද ගත්තොත් මේ සියලුම ජාතීන්ට, ඒ වගේම තමයි අපේ ප්‍රධානම මුඛ්‍ය පරමාර්ථය වුණේ
මේ රටේ ඉන්න සියලුම ජාතීන්ට මේ රටේ ඕනම තැනක ගිහිල්ලා සතුටින් සමාදානයෙන් ජීවත් වෙන්න. නමුත් අද උතුරේ ඉන්න මහ ඇමති විග්නේෂන් කියනවා උතුරේ සිංහලයාට ජීවත් වෙන්න කිසිම අයිතියක් නැහැ කියලා. නะ විග්නේෂන් කියන්නේ කවුද? විග්නේෂන් කියන්නේ කොළඹ රෝයල් කොලෙජ් එකේ රාජකීය විද්‍යාලයේ සිංහලෝසමක ඉගෙනගෙන නීති විද්‍යාලයට ගිහිල්ලා සිංහලෝසමක නීතිය හදාරලා මැජිස්ට්‍රේට් කෙනෙක් වෙලා හයිකෝට් ජජ් කෙනෙක් වෙලා කෝට් ඔෆ් ඇපීල් එකේ ජජ් කෙනෙක් වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවෙක් වෙලා අවුරුදු 65ක් සිංහලෝසමක ජීවත් වෙලා ඔහු කියනවා උතුරට ගිහිල්ලා සිංහලයන්ට ජීවත් වෙන්න අයිතියක් නැහැ. 1983 ඉස්සෙල්ලා හිටිය මුස්ලිම් වරුන්ටත් ඒ පදිංචි වෙන්න අවසර දෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම තමයි ਉਹ කියනවා දෙමළ තරුණ තරුණියන්ට උපදෙස් දෙනවා සිංහල තරුණ තරුණියෝ විවාහ කරගන්න එපායි කියලා. නමුත් ඔහුගේ පුතු දෙන්නම බැඳලා තියෙන්නේ සිංහල කාන්තාව. ඉතින් එතකොට එහෙමනම් මේ වගේ කෙනෙක්ට මිත්‍රෝන්නි සමගාමිලා ඉස්සුව අහෝසි කරලා අවන්දු කොරාගේ බල මේ රහිත කළොත් එීම මොන වගේ තත්ත්වයක් උදා වෙනවද කියලා ඔබට කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒකීය රටක මිත්‍රෝන්නි පළාත් සභා තියෙනවා නම් ඒවා මධ්‍යම රජයේ යටතේ පැවති යුතුයි. පළාත් සභාවල තියෙන නීතියක් තුනෙන් දෙකේ නෙමෙයි සාමාන්‍ය බහුතරයකින් හරි ඕනම වෙලාවක නැති කරන්න නැත්නම් උල්ලංඝනය කරන්නට අහෝසි කරන්නට මධ්‍යම රජයට අනිවාර්යයෙන්ම බලය තිබිය යුතුයි. පොලිසි නමයක් අපේ රටේ තියෙන්න බෑ. ඒක නිසා තමයි රණවිරුවෙක් හැටියට නැත්නම් රණවිරුවන් වෙනුවෙන් මම කියන්නේ 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම අපිත් ප්‍රතික්ෂේප කරන්නේ ඒකයි කියන එක මේ අවස්ථාවේදී මම ඊටාම පැහැදිලිව කිය හිතනවා. අපිට අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසයක් තියෙන අභිමානවත් රටක් අපි. මේ 2500 තුළ මේ රටේ ඒකීභාවය ආරක්ෂා කරන්න අපේ මුතුන් මිත්තෝ ලක්ෂ සංඛ්‍යාත ගණනක් දිවිපිදුවා. එලාරගෙන් පටන් අරගෙන කාලිංග මාග, චෝක, චෝල, දාටිය, පීටිය, දලියමාර, පලියමාරගේ පටන් ඒ ආක්‍රමණයෙන් සහ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මේ සියලු දෙයක් දිනා සමගම රටේ ඒකීභාවය ආරක්ෂා කරන්න සටන් කළේ අපේ මුතුන් මිත්තෝ ලක්ෂ ගණනක්. ඒ රටක් ෆෙඩරල් කරන්න අපි කවදාකවත් දෙන්නේ නැහැ. මේ යුද්ධයේදීත් මිත්‍රවරුනි මේ යුද්ධයේදී 29,000ක් දිවිපිදුවා රණවිරුවෝ. 14,000ක් ආබාධිත තත්ත්වයට පත් වුණා. ඔගොල්ලෝ ගිහිල්ලා බලන්න රණවිරු රෝහලේ බෙල්ලෙන් පල්ලෙයා පර නැති පතෝල කරල් බණ්ඩක කරල් වගේ දාලා ඉන්න රණවිරුවෝ ඕනතරම් ඉන්නවා. මේ සියලු දෙනාම මේ තමාගේ ජීවිත කැපකලේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරන්න, රට ෆෙඩරල් වෙන එක වළක්වන්න. ඉතින් එහෙමනම් ඇත්ත වශයෙන්ම කියනවා නම් එහෙමනම් ප්‍රභාකරන් විසින් අවුරුදු 20ක් අවුරුදු 25ක් තිස්සේ යුද්ධ කරලා බලා ගන්න බැරි වෙච්ච දේ මේ වර්තමාන පාලකයෝ තැටියක තියලා ව්‍යවස්ථාගෙන් දෙන්න හදනවා නම් ඒගොල්ලෝ අපාගත වෙන එක අනිවාර්යයි. ඒක කිසිසක්යක් නැහැ. උන්ට කිසිම දෙයක්ම සමාවක් නම් නොදිය යුතුමයි. ඒ වගේම මිතුරුනි කියනවා නම් අපි කියන්නේ රණවිරු හැටියට 29,000ක් මරුණා, 14,000ක් ආබාධිත තත්ත්වයට පත් වුණා, රට ඒකීභාවය ආරක්ෂා ගන්න ඒ රට ෆෙඩරල් කරනවා නම් ඒ 29,000ගේ ජීවිත මේ වර්තමාන පාලකයෝ නැවත දිය යුතුයි. එහෙම නැත්නම් 14,000කේ නීරුගේ ජීවිත නැවත දිය යුතුයි. මම අවුරුදු 39ක් හමුදා හිටියා. අපේ මේ තරුණ කාලය නැවත අපිට දිය යුතුයි. එහෙම දෙන්න බැරි නම් මේ වර්තමාන රජයට අපි කියනවා අපිත් කවදාකවත් මේ රට ව්‍යවස්ථාවකින් රට දෙකට කරන්න කවදාකවත් ඉඩ දෙන්නේ නැහැ කියන එක ඉතාම පැහැදිලිව කියනවා. මගේ කතාව අවසන් කරන්නට ඉන්ද්‍රාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ මට කිව්ව කතාවක් කියලා මගේ කතාව නිම කරන්නම්. උන්වහන්සේ ගිය වෙසක් මාසයේ මිතුරුනි ගිය වෙසක් මාසයේ ගිහිල්ලා තියෙනවා රණවිරු රෝහලට ආබාධිත වෙච්ච සෙබළු බලන්න. උන්වහන්සේ ගිහිල්ලා තියෙනවා බෙල්ලෙන් පල්ලෙයා පැන නැති ආබාධිත සෙබෙක් ළඟට ගිහිල්ලා අත අල්ලගත්තා. ඒ බෙල්ලෙන් පල්ලෙයා පරණති මේ සෙබළා මේ ඇඳේ ඉන්නව අවුරුදු 25ක්. ඒ කියන්නේ මේ යුද්ධය ආරම්භයේදී තමයි බෙල්ලට වැඩි වැදිලා අවුරුදු 25ක් ඇඳේ ඉන්න මේ සොල්දාදෝ වගේ අත අල්ලලා ඒ ස්වාන් වාසයේ පිරිත් කියලා කඳුළු පුරවගෙන ඇස් දෙකට ගිහිල්ලා ඒ සෙබළාට කියනවා පුතා ඔබතුමා දැක්කම මට හරි දුකයි කියලා කිව්වලු ඒ ආබාධිත සෙබළාට. සබා සෙබලා මේ බෙල්ලෙන් පල්ලෙයා පර නැති අවුරුදු 25ක් තිස්සේ ඇඳේ ඉන්න මේ සෙබලා හමුදා හාමුදුරු දිහා බල්ල කියනවා ස්වාමීන් වහන්ස මට දුක නැත්තම් ඇයි ඔබ වහන්සේට දුක කියලා පොඩි විහිළුවක් කරලා කියනවලු ස්වාමීන් වහන්ස මට තියෙන දුක් දෙකයි. එක දුකක් තමයි ප්‍රභාකරන් මරණකොට ඒ යුද පිටියේ මට ඉන්න බැරි වුණා. ඒක තමයි මට තියෙන පළවෙනි දුක. දෙවෙනි දුක තමයි අපේ 29,000ක් මැරුණා,
දහත දහක් ආබාධිතුනා මා වගේ අපි මේ වගේ කැපුණේ රට ඒකේ රටක් ගන්න ඒ ඒකේ රට මේ වර්තමාන පාලකයෝ තැටියක තියලා ව්‍යවස්ථාවකින් බෙදන්න හදනවා නම් උන්ට මොන හරි කරන්න බැරි වෙනක තමයි මට තියෙන දෙවිනේ දුක කියලා කිව්වලු. අනේ ඒ ගැන අපි කල්පනා කරලා බලන්න කියලා ඔබතුමා ලං ඉල්ලා සිටියෙන් දිවිහිමියෙන් මේ රට රැක්කා වගේ දිවිහිමියෙන් මේ රට බෙදන ව්‍යවස්ථාවත් අපි පරාජනය කරනවායි කියලා ඔබතුමන්ලාගේ සහයෝගයෙන් කියා සිටමින් මගේ වචන ස්වල්පින් සමාප්ත වෙනවා. ස්තුතියි.